පන්සසිය හත්තනි මහා සභාවේදී පත්තු සභාපතිවරයා හැටියට මම මේ අවස්ථාව කරගන්නවා රජයේ නිදාන යාසාද සම්බන්ධයෙන් සමස්ත සමාජියත්වයට ස්තුතිය පළ කරන්න. මන්ද මෙවර පැවිච්ච නිලවරණය සම්බර 24 වෙනිදා පැවිච්ච නිලවරණය ජීවෝගීගේ ජයග්‍රහණයේ සමිතුහම් කරපු අවස්ථාවක් හැටියටයි අපි සලකන්නේ. ඒ අවස්ථාවේ සමාජියත්වයේ විසින් අපකරේ තබන ලද විශ්වාසය අනුව අපි විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි වැඩපිළිවෙල අනුව ඒ එකඟතා ඉඟතාය පළ කිරීමක් හැටියටයි අපේ ජයග්‍රහණය සලකන්නේ. පහුගිය කාලේ රජ නිදාන යාසාද සංගමයේ පැවිදිච්ච බැංකු අයිරාව සහ ණය බීමේ ප්‍රමාද සියල්ල ඉවත් කරලා අපි ඒ ඕනෑම ණය මුදලක් දිනක් තුල ලබා දීමට හැකි වෙන පරිසරය ආගෙන්ම කතා නොකර අනුමැතිකින් තොරව පරිසරය ඇති කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 30,000ක් යනකල් තිබ්බ ක්ෂණිකව මුදලින් ගෙවන එක අපි මෙවර රුපියල් 50,000 දක්වා වැඩි කරන්න අපි තීරණය කරලා තියෙනවා. ණය වර්ග 3ක කොළි අනුපාතයන් 2%කින් අඩු කරන්න අපි තීරණය කරලා තියෙනවා. අපේ තියෙන නිවාරුණිකේ තැන කතරගම සහ අනුරාධපුරයේ ඉතාමත් විධිමත් ලෙස පරිපාලනය කරමින් සමාජිකයන්ට ඉතාමත් ඉහළ පහසුකම් සපයමින් සහනදායක මුදලට ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. අපේ අනිකුත් සුබසාධක පහසුකම් වඩා තීව්‍ර ශ්‍රේණිකව ඉතාමත් කාර්යක්ෂම කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අපේ මූල්‍ය පාලනයේ ඉතාමත් දැඩි පාලනයකට යටත් කරලා අපේ වියදම් සීමා කරලා ආදායම් වැඩි කරගන්න මාර්ග අපි ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි වර්ෂයේදී 2500ක් වන සමාජිකත්වයක් නව සමාජිකත්ව වර්ධනය කරගන්න අපි අදහස් කරන්න තියෙනවා. මම මේ සඳහා ඔබ සමගයේ සහාය බලාපොරොත්තු වෙනවා. අඩු වශයෙන් එක සමාජිකෙක් හෝ ඒක නව සමාජිකයට බඳවන ලෙස මම ඉල්ලීමක් උත් කරනවා. ඒක මේ අවස්ථාවක් කරගන්නවා. මා ඇතුළු පාලක කමිටුව තමත් අවංකවත් කැපවීමෙන් සහ පරිත්‍යාගශීලීව අපේ දැනුම සහ හැකියාව රජයේ නිලධාරී යහසන් සංගමේ ස්ථාවරත්වයේ වර්ධනයට සංවර්ධනයට අපි යොමු කරන්නට මේ වසරේ අපි කටයුතු කරගෙන යනවා. එයින් නොනවති නව අපේ ණය යෝජනා ක්‍රම ඉදිරි වර්ෂයට අදට ගැලපෙන විදිහේ සංවර්ධන ණය යෝගෙන් පුද්ගලික ණය සහ සාමාජික අවශ්‍යතා හඳුනාගෙන මේ ප්‍රතිසංවිධානය කරන්නටත් අපේ මූල්‍ය ප්‍රතිපත්තියේ පිළිගත් ක්‍රමවේදයන් ඇති කරලා විධිමත් කිරීමට අපි මේ වසරේ කටයුතු කරගෙන යනවා. අපේ අඩුපාඩුවක් වෙලා තියෙන පටිපාටි වල රෙගුලාසි වල අඩුපාඩු දැන් සියල්ල මේ වසර තුල සම්පූර්ණ කිරීමටයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා ඔබ සමගයේ සහය මම බලාපොරොත්තු වෙමි.